අපි ඉතුරු ටිකත් හොයාගන්න. මුදලාලි මහත්තයත් එනවනේ දැන්. ඉතුරු ටිකත් අපි හොයාගන්න. හරිද? එහෙම කරන්න එපා. එදා වේල බොන්න නැති අහිංසක මිනිස්සු අපි. මුදලාලි මහත්තයා. ගෙනාවලමු. ගෙනාගෙන. බලමු කවුද කියලා. ආ! ගණියෝ. අනේ මේවා. සගලන්න. ගලවපව ඔක ගැඳුම. බලේ ගලවපව. උදන්නේ මේ ගොඩක් මුදලාලි කවුද කියලා. ගලවන්න. හොඳ වැඩේ මේ අයියයි මාවත් කොටු කරලා තියෙන්නේ. නියමයි දැන් මොනවයි කරන්නේ? නාරද පුතෝ මේක තමයි උඹගේ අවසානේ. ඔය අලං ඇවිල්ලා තියෙන අර හොරා නෙමෙයිද? මේ අපේ නාරද පුතානේ. පුතා. පුතා. දලාලි. මුදලාලිගේ වෙන්න බෑන වෙන්න පුළුවන් මු. හැබැයි මුගේ පිටිපස්සෙන් සති ගාණක් ගිහින් තමයි අපි මූ අල්ලගත්තේ. මූ ලොකු තක්කඩියේ පංචාකාර. අනේ මම මේ නාරද තමයි මේ. ඇයි අනේ ඔයයි මට මේ මොනවයි කරන්න දන්නේ. හොඳ වැඩේ මට එහෙම කරන්න එපා මම පව් මං අයිසකයි මේ. බයි නන් නාරද පුතා වගේ එළියේ ඉන්න එක. එහෙම නේද? ඈ හොඳ වැඩේ. නාරදයෝ මෙයන් හිතාගෙන ඉන්නේ මම නාරදයා නෙමෙයි කියලා. දැන් ඉතින් මොකෝ කරන්නේ? මමත් එහෙම රඟපානෝ. ඒ! ඔය! මොකෝම කරන්නේ? බප්පල් හොරෙක් වංචාකාරේ. දැන් ඉඳන්කෝ. මෙතෙන්ට අපේ අම්මා එනවා දැන්. අනේ මේ මුදලාලි මේ මම අහිංසකෙක් හොඳේ හොරෙක් නේ නැති බැරි කමට තමයි මම මේවා කරේ. ඔව්. අනේ මං අහිංසකයි. මට ඔය හොරු වංචාකාරයෝ අරුමුව පෙන්වන්න බෑ ආ. පෙන්වන්න බෑ මේ ගොතටුව මුදලාලිට. මම උකට දැඩි දඬුවම් දෙනවා. දැඩි දඬුවම්. අම්මේ! 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 කොහොමද අපේ අම්මා කියන්නේ? කොකරා හිට. අම්මේ! අම්මේ! මද දෙන්න නැතුව හිටපන්කෝ මං තාම ගායිකාවක් වුණේ නෑනේ. අනිත් එක ගායිකාවක් වෙන එක මගේ හීනේ නෙවෙයි. අපෝ මන් දන්න ඔයාගේ හීනේ මොකද්ද කියලා. ඔයාගේ හීනේ අර මනුස්සයට කෝල් කර වද දෙන එකනේ. හොඳ වෙලාවට ඉතින් අරවින්දව හරි හම්බුනේ. මං කවදා හරි මේ අත් ඔප්පු කරලා පෙන්නනවා බා. එදාට උඹලා තේරුම් ගනි මං ඇයි එහෙම කරේ කියලා. අනිත් එක මං කොච්චර අහිංසක කෙල්ලෙක්ද කියලා. අනේ මේ ඕනාට වැඩිය හැංගීම් බර වෙලා මගේ මූඩ් එක අවුල් කරන්න එපා. මම මේ පට්ට ආතල් එකේ ඉන්නේ. මේ රබා ඔයාගේ පර්ස් එකේ අපිට ප්ලේන් ටියක් එහෙම බොන්න ප්‍රතිපාදන නැත් කියනවා එහෙම නෙමෙයිනේ ප්ලේන් ටියන්නේ ප්ලේන් ටී මේ නෑ කියන්නින් එපා හොඳ රස්සාවක් කරන මහත්තයෙක්ගේ ප්‍රෙම්මතියා යාළුවන්ට කොහොමද සලකන්නේ මොකද්ද දැන් ඔබ කිව්වේ මහත්තයෙක්ට කොහොමද මම පෙම්වතියක් වෙන්නේ මහත්තයෙක්ට වෙන්නේ බිරිඳා පෙම්වතියට වෙන්නේ පෙම්වතෙක් මොනවද උඹලා මේ සිංහල කියලා ඉගෙන ගත්ත මෙච්චර කල් අනේ ප්‍රභා කොල්ලන්ට චරිසාතික නම් දෙන්න යන්න නදන්න එපා ඒගොල්ලෝ එක්කෙනෙක්ට මහත්තයා වෙලා තව ගොඩාක් අයට පෙම්වතෙක් වෙන්න ආසාවෙන් බලන් ඉන්නවා අනේ මේ අර කතාවක් තියෙනවනේ එක මකුණයි කන්නේ ඇයි ඔක්කොම මකුණ මරන්නේ කියලා මම හිනා ඒකක් බොන්න भवे मागे माई संद हैंगिला මේක තමයි පගන නැත්නම් මේක තනි කරම අපිට ගෙරුවේ මේක බොරුව. ඔව්. නැතුව මේ ගෙරියා කියනවා මේක මේ නාර්ද මේ නෙමෙයි කියලා. අම්මා පොඩ්ඩක් අහලා බලන්න මේක ගැන. මොන අහන්නද? මට මූව හොඳට අඳුරන්න පුළුවන් මුගේ මූණක් පැට්ටුව මට අඳුර ගන්න බැරිද උඹලට බැරි වුණාට මේ ගිහින් හිටන් මේක අපිට පොලිසියට අල්ලලා දීපන් මම ඔය වගේ උන් ඉන්න ඕනේ පොලිසිය එහෙම නැත්නම් හිර කුඩුවල මම තාමලා ඉන්න මොකද ගිහින් පොලිසියට කෝල් එකක් දීලා අරන් බලයක් හොඳ වැඩේ මේ අනේ මාව පොලිසියට නම් අල්ලලා දෙන්න එපා මගේ එන පෙරවැරදි ගොඩක් තියනවා මේ අනිත් එක මේ නාර්ද මාත් දැනගත්තොත් මම එයයි ගෙනමින් මේ ගේම් දෙනවා කියලා එයයි මාව මරලා දායි හා ඒ කියන්නේ නාර්දය නෙවෙයි නාරදයා නෙවෙයි. අනේ මැඩම් මේ මට මේ මොකුත් එහෙම කරන්න එපා. මේ මම මැඩම්ලට කිසි වරදක් කළේ නෑනේ. හරි. උඹ නාරදයා නෙවෙයිනේ. හරි పోలీసీ బలాగనిని అక్కుతే గని పోలీసీటి కాల్ గని గని పోలీసీటి కాల్ గని මොකක් තව බලාගනින්න ගනි పోలీసీటి కాల్ එකක් ඒක හරි මම දැම්මම ගන්නම් කෝල් එක එතකොට ඇත්ත නාරදයයි බොරු නාරදයයි කවුද කියලා දැනගන්න පුළුවන් වෙයි හරි Hane. Oh? Oya phulwan nan oy phone ekak nathi karaganna. Ohata hama deema tiyenawane. E nisa kisima deyeka watinakamak naha baba. Oh. Hari hari kamak naha. Oya oy gamana parisemen gihin ennako. Me etekota ohata dan mata ganna wenne Singapore number ekak inne. Kamanna kamanna. Oya oy gamana parisemen gihin ennako baba. Bye. Dominique, Narendra kata kali. Dominique, Amme. Hello, Amma. B. මම මේ වෙලාවේ අහන්නේ ඔයා කොහෙද ඉන්නේ කියලා. මට එකෙන් ඇති වැඩකුත් නැහැ. ඉක්මන් කරලා ගෙදර එන්න. මේ මහ විනාශයක් වෙන්න යන්නේ. මොන වැඩේ තිබුණත් කමක් නැහැ. ඔයා ඉක්මනට ගෙදර එන්න. ඇයි අම්මා? මොකක් හරි ප්‍රශ්නයක්ද? අනේ මේ මාව බය කරන්නේ නැතු කියන්නකො. මේ කාට හරි කරදරයක්ද? කරදරයක්. අපි හැමෝටම මහා කරදරයක්. මේ ඔයා ගෙදර එන්නකො. හරි මේ අම්මා දැන් තේරෙටම කලින් හොඳ උස්මක් අරගෙන මොකද වෙලා තියෙන්නේ කියලා කියන්නකො. අර නංගි බඳින්න තිබු මනමාලයා පල් හොරේ මේ තාත්තාව ගෙදර ගෙනල්ලා තියෙන්නේ තාත්තයි අත්තම්මයි මොනවා කරන්න හදලාද කියලා මට නම් තේරෙන්නේ නැහැ නෑ මිනිහ අපේ ගෙදර ආවද එහෙම නැත්නම් තාත්තා ගිහිල්ලා මිනිහව ඇදගෙන ආවද තාත්තා මිනිස්සු ධම්මලා ඒකව උස්සගෙන ඇවිල්ලා දැන් අපේ ගෙදර ඉන්නේ අනේ මන්ද මට තේරෙන්නේ මොනවා කරන්න හදනවද කියලා මේ හොයා ඉක්මනට ගෙදර එන්නකෝ මං කියන දැලා ගෙදර එන්න පුතේ. දැන් ඒකොල්ලා කියනවා ඒකොල්ලා නෙමෙයි කියලා. තාත්තාත් කියනවා ඒක නෙමෙයි කියලා. මට තේරෙන්නේ මොනවා කරන්නද කියලා. අම්මේ. ඒ මිනිහා හොරෙක් මං කොල්ලකාරයෙක් කියමුකෝ. මේ වැරද්දකට දඬුවම් දෙන්න අපේ ගෙදර පොලිසියක්වත් උසාවියක්වත් නෙමෙයිනේ. අපේ තාත්තා නඩුකාර හමුදුරොත් නෙමෙයිනේ. ඒ තියා මේ පොලිසිය කොස්තාපල් කෙනෙක්වත් නෙමෙයිනේ අම්මේ. ඒක තමයි මාත් කියන්නේ. මාත් කියන්නේ ඒකම තමයි. දැන් මෙතන වෙලා තියෙන්නේ තාත්තා පොලිස් කාර්යය වෙලා. අත්තම නඩුකාරයා වෙලා. ඔයා ගෙදර එන්නකෝ. එන්නකෝ. ආ හරි. හරි මං එන්නකෝ. ඔබ කියන නාරදයට කෝල් එකක් ගනින් කොහොමද? හා? ගනින් කෝල් එක. පොඩ්ඩයි මං ගන්න. අම්මේ. නෝ. අම්මේ. හරි. හා? අයියේ. මේ. ලා. මේ මෙතන. ආ. මේ මෙතන. සද්ද ඇහෙන්නේ. දැක්කද? ඉන්න. මෝ මහ කපටියා. ඔය දැන් ඒකා මේකා නෙවෙයි නං. ඔය ෆෝන් එක කෑ ගහන්න මෙතන නෙමෙයි. එතන. වෙන හකන මේ. ඔව්. ඒ ගන්න ඔය ෆෝන් එක මෙහාට. ඈ. ගන්න ඔය ෆෝන් එක මෙහාට. ගන්න බෑ. ඒක මේකම තමා. ආ. මේ තියන්නේ. දැන් තමුසේ කියනවා බලන්න. තමුසේට කොහෙන්ද මේ ෆෝන් එක? තමුසේට කොහෙන්ද මේ ෆෝන් එක? දුමෙනික මොකද්ද මේ වෙන්නේ? අම්මේ පෙනේද සුදුමෙනික මේකගේ තරම දැන් මේක කාගෙන්ද ෆෝන් එක හොරකම් කරලා තින්නේ අත්තම්මේ මේ මිනිහා නාරද නෙමෙයි මොගේ ඇස් දෙකට බොරු කරන්න පුළුවන් කාටද මං ඒක මේකම තමයි පොලිසියෙන් හත අට දෙනකොට සේරම එලි වෙයිනේ නෑ අත්තම්මේ මේ මිනිහා නාරද වගේ වෙන්න හදනවා පොඩ්ඩක් ඉන්නකෝ තාත්තේ දැන් වෙලාව කීයද දැන් 5:00 අයියෝ නාරද ෆ්ලයිට් එකට නැගලානේ. දැන් මොකද කරන්නේ? මේ අයගේ රංගපෑමත් එක්ක ඔයයි කවුද? බැරි වෙලා හරි මේ එක සාද බඳින්න වුණොත් ඔයයිට සිද්ධ වෙන්නේ මොනවදයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. හොඳ වැඩේ එක අතකට අරා හරි මං කොටලා තියන්නේ කෙල් ගාකටම තමයි. සුදු වෙනකේ. ඒ කියන්නේ මේක අපේ නාරද පුතාගේ ෆෝන් එකත් උස්සලා. ඔව් තාත්ති. තාත්ති මේ මිනිහා නම් ලේසි පාසෙ මිනිහ නෙමෙයි තාත්ති. මේ මිනිහා හදන්නේ සම්පූර්ණයෙන්ම නාරද වගේ වෙලා නාරදගේ දේපල සියල්ල කොල්ල කන්න. හොයා බලාගෙන ඉන්නකො තාත්තේ මන් දැන් මොනවද කරන්න හදන්නේ කියලා. දැන් මේ කතාව සම්පූර්ණයෙන්ම මගේ. මට ඕන විදියට තමයි කතාව ඉස්සරහට යන්නේ. මිස්ටර් නාරද මේ ගයේෂත් එක්ක ගත්තාම ඔයා ගොඩාක් පොඩි මිනිස්සෙක්. දැන් බලමුකෝ මොකද සිද්ධ වෙන්නේ කියලා. මං කිව්වේ අම්මේ මෙතන මොකක් හරි වරදක් වෙලා තියෙනවා. මොකක් හරි වරදක්. උඹලා ඔළුවෙන් හිටගෙන කිව්වත් මං ඒක පිළිගන්නේ නැහැ. මේකා ඒකම තමයි. එක වගේ මිනිස්සු ඉන්නවා. ඒ උනාට මේකා ඒකම තමයි. ආයේකේ හොදන්න දෙයක් නැහැ. මේ භවයේ මාගේමයි සඳ හැංගිලා. අරවින්ද ඔතේ බොනවද? නෑ මම මේ වැඩට ආපු ගමන්. මාත කොමතෝ හම්බෙන්න කියලා හිටියේ. අද නිවාඩුද? මම මේ ගෙදර යන්න කියලා හැදුවේ මේ මං එනකන් අම්මා බලාගෙන ඉන්න පොඩි හදිස්සියක්. හරි ඉතින් අපිත් එක දෙකක් බීලා යන්න බැරි කමක් නෑනේ. වාඩි වෙන්නකෝ. වාඩි වෙන්න. අරවින්ද කවුද අරයා? එයා අපේ බොස්. බොස්? මොනවද මේ කියවන්නේ? අරවින්ද දැන් මෙයා මෙතන කවුද? කඩේ තේ හදන්න ඇවිල්ලා එන කස්ටමර්ස්ලත් එක්ක වඩලා තේ බොනවද? මේ ඔයා කවුද කියලා නම් මන් දන්නේ නැහැ. හැබැයි උපාතියක් තියෙන හොඳ ඩිග්‍ර ගත්ත මිනිස්සුන්ට අපහාස කරද්දී ඔයිට වැඩි පරිස්සම් වෙන්න හරිද? සමා වෙන්න මිස්. මෙයාට ඇති උපාධියක් නැහැ. මේ අපේ කඩේ තේ හදන කෙනා. සමහරක් විට ඔයා මෙයාට රැවටිලා ඇති. එහෙම නැත්නම් මෙයා ඔයාව රවට්ටලා ඇති. ඒක තමයි මේ හදිස්සියේ නිවාඩුවක් දාලා යන්න හැදුවේ නේ. අද අතටම අහු වුණානේ. දැන් හරිද? මේ මොනවද මේ මිනිස්සු මේ කියවන්නේ? අරවින්ද. අයියෝ මෙහෙම රස්සාවක් හොයාගත්තා. මම මේ වෙලාවේ ඉන්නේ ලොකු හදිස්සියක. අපේ අම්මා මං එනකන් ගෙදර බලාගෙන ඉන්නවා. මම දැන් යන්නවා. හොඳ වෙලාවට අතට ගාවගේ දහුනේ. මිනිහා ගැටි හොම තමයි. ඇහැට කණ්ඩ පේන කෙල්ලෙක් පේන්න බෑ බොරු කියාගෙන පස්සෙන් ඇවිල්ලා යාළු වෙන්න අහනවා. මගේ පස්සෙනුත් මාස කීයක් ආවද? මං පව් කියලා කඩේ පොඩි රස්සාවක් දුන්නා. මිනිහා හිතාගෙන මම මිනිහාට කැමතියි කියලා. අනේ මේ හොඳටම ඇති. කවුද බොරුකාරයෝ කියලා මම හොඳට දන්නවා. අපි යන්න නියන්න. මේ තේකයි ලැබරේ වල සල්ලි මන්නම් කියන්නේ තාත්තේ අපි දැන් මුව මෙහෙ තියන් ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ කියලා. නෑ 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 හොරෙක්ව ගෙවල් ඇස්සේ දාගෙන ඉන්න තේරුමක් නෑනේ. හොරාව ගෙනියන්න ඕනේ පොලිසියට. පොලිසියට ගිහලා තිබ්බම වැඩේ හරි. 119 ඉන්න. තාත්තේ පොලිසියට? ඇයි තාත්තේ පොලිසියට ගෙනියන්නේ? ඉතින් පුතේ හොරෙක්ව පොලිසියට නේනම් ගෙනියන්න නේද? කාමරේ ඇස්සේ තියාගෙන ඉන්න. ආ අනිත් එක පොලිසිය දුර නිසි දඬුවම දෙවි. අනේ අපි දන්නේ නෑ මේක. මොන දේවල් හොරකම් කරලාද කියලා මම දන්නේ නෑ. තාත්තේ මේ එන්නකො තාත්තේ දැන් අපි හිතමු අපි මුව පොලිසියට එක්කගෙන ගියා. දැන් කොහොම අපිට සාක්ෂි නෑනේ නෑනේ. ඒකත් හැබෑවනේ. සාක්ෂියක් නෑනේ නෑ. හරි දැන් හරි. හරි. අයි නාරද පුතාගේ ෆෝන් එක උස්සපු එකම ඇතිනේ. ආ ලේසි පාසු පුතන්ඩියෙක්ගේද ඒ ෆෝන් එක ඉස්සුවේ? ආ මේ හොරා 119. තාත්තේ මේ එන්නකො තාත්තේ. ඔය අපේ නාරද ඉන්නව නේද තාත්තේ? ඔය පොලිසිය අස්සේ ගිහිල්ලා රස්තියාදු වෙන්න කැමති නෑ. හරි හරි. තාත්තට කියන්න තාත්තේ අපි දෙන දවසක් කායක යනකොට නාර්දික රත්තරන් ඔල්ලෝස්සේ ගලවිලා බිමට වැටුණානේ. right. තාත්තට කියන්න තාත්තේ මම ඒක ගමුවේ කියලා කිව්වා. මෙයා මට බිස්නස් එක වටින ඔයිට වැඩියේ ඔය වෙනුවෙන් කාලේ නාස්ති කරන්න බෑ. මට මීටින් එක ලාභයි කියලා මෙන්න බෝලේ රතේ කරන්න තු ගියා කියන්නකෝ. හරි හරි. ඒකයි. හොඳයි ඒක තමයි. 119 තාත්තේ දැන් ඒ පාරේ ඒ දරුවා මගේ දුව කියලා කියන්න පටන් ගත්තද ඕගොල්ලෝ? ඈ මේ මිස්ටර් ඕගොල්ලන්ගේ මාධ්‍යයට මේ මිනිස්සුන්ගේ කුණු අවුස්සන වැරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද? ඈ මොනතරම් දේවල් තියෙනවද මේ රටේ කතා කරන්න මනුෂ්‍යත්වය ගැන කලාව සාහිත්‍ය ගැන ඈ හදන්නකෝ ඒවට ප්‍රෝග්‍රෑම්ස් මේ අනුන්ගේ කුණු හොය හොය දඟලන්නේ